හැමෝම සාදරයෙන් පිළිගන්නවා The Hat Trick YouTube channel එකට. ඉතින් 2021 ලංකන් ප්‍රීමියර් ලීග් එක එමත් නැත්නම් LPL ආරම්භ වෙන්න තව තියෙන්නේ ටික දවසයි. ඒක නිසා The Hat Trick අපි හිතුවා ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එකෙන් 2021 LPL තරගාවලිය ගැන කතා කරමු. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. ඉතින් මෙවර LPL තරගාවලිය කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරලායි තියෙන්නේ. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් වන්නේ ගෙවර ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජෙෆ්නා කිංග්ස් ලෙසත්, කලම්බු කිංග්ස් කණ්ඩායම කලම්බු ස්ටාර්ස් ලෙසත්, දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම දඹුල්ල ජයන්ට්ස් ලෙසත්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කැන්ඩි වොරියර්ස් ලෙසත්, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ගෝල් ග්ලැඩියේටර්ස් ලෙසිනුත්. මේ වන විටත් 2021 LPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය පවත්වා අවසානයි. ක්‍රීඩක වෙන්දේසිය අවසානයේදී විවිධ කණ්ඩායම් විසින් මිලදීගත් ක්‍රීඩකයන් තමයි ඔබට මේ දිස්වන්නේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් මේ ආකාරයට දර්ශක ගුණතිලක, ඉසුරු දාන, ඇන්ජලෝ ජයසිංහ, මොහමඩ් අමීර්, සෆ්රාස් අහමඩ්, ටබ්‍රස් ශම්සි, අන්වර් අලි, ධනංජය ලක්ෂන්, අෂාන් ඩැනියල්, මොහමඩ් ජමාස්, නුවන් තුෂාර, සමිත් පටේල්, සුමිද ලක්ෂන්, පුලින තරංග, කුසල් මෙන්ඩිස්, ලහිරු මදුශංක, දිර්චාන් මදුශංක, කෙවින් කොත්තිකොඩ, බානුක රාජපක්ෂ හා මොහමඩ් හෆීස් යන ක්‍රීඩකයන්ව මේ වන විට තෝරාගෙන තිබෙනවා. මේ වන විට ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් තෝරාගත් ක්‍රීඩකයන් වන්නේ තිසර පෙරේරා, වනිදු හසරංග, ක්‍රිෂාන් සංජුල, සුරංග ලක්මාල්, ජේඩන් සීල්ස්, අෂේන් බණ්ඩාර, උපුල් තරංග, වහා බ්‍රියාස්, චානික ගුණසේකර, චතුරංගඩී සිල්වා, රත්නරාජ තනුරාජන්, රාමනුල්ලා ගුර්බාස්, ෂොයිබ් මලික්, උස්මන් ශින්වරි, මහේෂ් තීක්ෂණ, විජේකාන්ත් වියස්කාන්ත්, තිවනේත්‍රම් ධනෝෂන්, අෂාන් රන්දික, ක්‍රිෂාන් සංජුල, අවිෂ්ක ප්‍රනාන්දු හා ෆෆ් ඩුප්ලසිස් යන ක්‍රීඩකයන්. මේ වන විට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම විසින් ජයාන් ඩැනියල්, මොහමඩ් ඉර්ෆාන්, අලමින් හොසෙන්, ලහිරු ගමගේ, පැතුම් නිස්සංක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න, මන්පීර්ත් සිං, දුෂ්මන්ත චමීර, ගිහාන් රූපසිංහ, දිල්ෂාන් මුණවීර, ක්‍රිස් ගේල්, මලින්දු මදුරංග, ටස්කින් අහමඩ්, නලින් පිරේදර්ශන, හෂාන් දුමිඳු, කනගරත්නන් කබිල් රාජ්, අහමඩ් ෂසාඩ්, TM සම්පතහ නුවනිතු ප්‍රනාන්තු යන ක්‍රීඩකයන් තෝරාගෙන තිබෙනවා. එමෙන්ම කැන්ඩි වොරියස් කණ්ඩායම විසින් අයන සිරිවර්ධන, අම්ජාඩ් කාන්, කමිල් මිෂාර, චරිත් අසලංක, නිමේෂ් විමුක්ති, ලහිරු කුමාර, ඇන්ජලෝ පෙරේරා, කැමරොන් ඩෙල්පෝට්, මෙහිදි හසන් රණා, ඉෂාන් ජයරත්න, විනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න, උදාර ජයසුන්දර, කමිදු මෙන්ඩිස්, නස්මුල් ඉස්ලාම් අපු, මොහොමඩ් මිතුන්, ශෂික දිල්ෂාන්, කල්හාර සේනරත්න, රෝමන් පවෙල් හා මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩකයන් තෝරාගෙන තිබෙනවා. දඹුල්ල ජයන්ස් කණ්ඩායම් විසින් තෝරාගත් ක්‍රීඩකයන් වන්නේ ජාමික ඉදිරිසිංහ, ජනිත් ලියනගේ, ජෝෂ් ලිටල්, නුවන් ප්‍රදීප්, කලන පෙරේරා, ජාමික කරුණාරත්න, උඩෙන් ස්මී, රිලි රෝසව්, ෂොයිබ් මක්සූඩ්, මදුෂාන් රවිචන්ද්‍ර කුමාර්, නිරෝෂන් ඩික්වැල්ල, සචිත ජයතිලක, තරින්දු රත්නායක, ලහිරු උදාර, රමේෂ් මෙන්ඩිස්, සචාඩිස් අල්විස්, මුදිත ලක්ෂාන්, ඉම්රාන් තාහිර්, දසුන් චානක හා නජිබුල් සද්‍රාන් යන ක්‍රීඩකයන්. ඉතින් මේ ආකාරයට සුපිරි දේශීය ක්‍රීඩකයන් මෙන්ම ලෝකය පුරා සිටින විවිධ සුපිරි විදේශීය ක්‍රීඩකයන් ගුණත් සමන්විත මෙවර LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී එක් විශේෂ සිදුවීමක් වෙනවා. මේ 2021 LPL ක්‍රිකට් වෙන්දේසියේදී වර්තමාන ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වගේම ප්‍රවීණ T20 ක්‍රිකට් තරු කිහිප දෙනෙකුත් LPL වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදීගෙන නැහැ. ඒ ක්‍රීඩකයන් අතර ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අකිල ධනංජය, දිනේෂ් චන්දිමල්, ප්‍රවීන් ජයවික්‍රම, විශ්ව ප්‍රනාන්දු වගේම තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේම නම ඇතුළත්ව තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ ආකාරයට කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් ක්‍රීඩකයන් අතරින් ක්‍රීඩකයන් 10 දෙනෙකු අඩංගු ලයිස්තුවක් කණ්ඩායම් භාරකරුවන් වෙත යොමු කර ඇති අතර ඔවුන් විසින් සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 2 දෙනා බැගින් මිලදී ගැනීම අනිවාර්ය කර තිබෙනවා. මෙවර LPL තරගාවලියේදී බොහෝ කාලයක් පුරාවට ජාත්‍යන්තර තරග ක්‍රීඩා නොකළ දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසක් කණ්ඩායම් විසින් මිලදී ගත් අතර මේ ආකාරයට 2021 වසරේදී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ව
කණ්ඩායම් විසින් මිලදී නොගැනීම ආන්දෝලනයට ලක්විය යුතු කරුණක්. මෙවර 2021 LPL තරගාවලියේදී වැඩිම පිළිකට අයලිවි වූ ක්‍රීඩකයන්ගේ ඉහළින්ම ක්‍රිස් ගේල්, ෆෆ් ඩුප්ලෙසිස්, මොහමඩ් හවීස්, රොබ්මන් පවෙල් වැනි විදේශීය ක්‍රීඩකයන් මෙන්ම වනිදු හසරංග, චරිත් අසලංක වැනි දේශීය ක්‍රීඩකයන්ද සිටීම කැපිපෙනෙන කාරණයක්. ඉතින් මේ ආකාරයට දේශීය වගේම විදේශීය ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන 2021 LPL තරගාවලියේ ඔබේ සහය කාටද? පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ක්‍රිකට් ගැන ආස කරන ඔයාලට ක්‍රිකට් ගැන අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනින් ආයෙත් ඔයාලව හම්බෙන්නව. එතකන් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. ඉතින් ඔයගොල්ලෝ තවමත් අපේ channel එකේ මුල් videos බලලා නැත්නම් YouTube එකට ගිහින් ද hatrick with AK කියලා search කරලා හරි පහල තියෙන links වලින් ගිහිල්ලා හරි ඒ videos බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. මේ ඔබට ලෝක ක්‍රිකට් අතු එසෙනින් ගෙනෙන the hatrick.